මේ වෙනකොට සෞඛ්‍ය සේවාව තුළ කොවිඩ් වසංගතය පැතිරීම ඉතා විශාල වශයෙන් සිදු වෙලා තියෙනවා. ඒ එකම අපිට විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මේ වෙනකොට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ ප්‍රතික්‍රියක කට්ටල නොමැතිවීම, විශේෂයෙන්ම ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටල නොමැතිවීම නිසා කාර්යමණ්ඩලයේ ආරක්ෂාව දිගින් දිගටම අවදානම් තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද අපි රෝහල් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට එන සියලු ප්‍රතිකාරවලදී කොවිඩ් රෝගය තියෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් සැකහැර දැන ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සිදු කරනවා. එතකොට මේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සිදු කිරීමට නොහැකි වීම ඇතුළ එක පැත්තකින් කාර්යමණ්ඩලයේ අවධානය කොට ලක් වෙලා තියෙනවා. වගේම අපි විශ්වාස කරනවා මේ වෙලාවේ රෝහල් තුල ඉතා විශාල වශයෙන් සම්ප්‍රේෂණය වෙන කොවිඩ් රෝගයට එක හේතුවක් තමයි නිසි පරිදි මේ කටයුත්ත අපිට කරගන්නට බැරි වෙන එක. එකක් PCR පරීක්ෂණ කරන්නේ නැහැ, අනිත් එක ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ අපිට සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි රෝගීන්ගේ ප්‍රතිකාර ගත්තාම කොවිඩ් රෝගය කෙසේ වෙතත් රෝගීන්ගේ අත්‍යවශ්‍ය ප්‍රතිකාර, ශල්‍ය කර්ම වගේ දේවල් ප්‍රමාද වෙන ඒවා කරගන්න බැරි වෙලාවට ප්‍රතිකාර ලැබෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. මොකද මේ රෝගීන් සඳහා කොවිඩ් තියෙනවද නැද්ද කියලා සැකහැර දැන ගැනීම ඔවුන්ගේ අනිත් ප්‍රතිකාරවලට ඉතා වැදගත් වෙන නිසා. අපි දැක්කා ඊයේ හේමන්ත හේරත් මහත්මයා කියනවා ක්ෂණික ප්‍රතිදේහය ජනක පරීක්ෂණ නැති වුණාට කමක් නැහැ, PCR පරීක්ෂණ කරන්න පුළුවන් කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ රසායනාගාර සේවාව පිළිබඳව සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් දන්නවා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයෙන් කරන්න පුළුවන් එක PCR එකෙනුත්, PCR එකෙන් කරන්න පුළුවන් දේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයෙන්ුත් කරන්න බැරි වග. ඒ වගේම ඔය කියන PCR පරීක්ෂණ ධාරිතාවත් මේ වෙනකොට ඉතාම අසාමාන්‍ය විදිහට පහළ ගිහිල්ලා තියෙනවා. අපි මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ අවශ්‍යතාවයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කරනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අඩුගානේ මෙහෙම දෙයක් සාකච්ඡා කරන්න අපිට තැනක් නැති වෙලා තියෙනවා. රසායනාගාර සේවාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ඉන්නවා. මෙවැනි අවශ්‍යතා සඳහා සාකච්ඡා කිරීම සඳහා ඒ අංශයේ ඒ කාර්යාලවල කිසිම ඉඩක් නැහැ. ඒ නිසා ජනාධිපති කාර්යසාධන බලකාය තමයි කොවිඩ් පාලනය කරා කියලා රටට පෙන්වුවේ. ඒක තමයි තීරණ ගන්න ස්ථානයේ විදිහට පැවතියේ. ඉතින් ඒ කාලය තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තිබ්බා. ඒ නිසා කොවිඩ් තීරණ ගැනීමේ ක්‍රියාවලිය අදටත් විකෘතියක් විදිහට තියෙනවා. ජනාධිපති කාර්යසාධන බලකාය විසුරුවා හැරියට පස්සේ අපිට අද වෙනකොට කොවිඩ් විසුරුවා හැරියා කියලා හිතාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය අර ඊට අවුරුදු දෙකකට තුනකට ඉස්සලා තිබ්බ අර හොඳ යාන්ත්‍රණය, තීරණ ගැනීමේ යාන්ත්‍රණයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා මේ වෙලාවෙ ඉන්නේ. අපි දන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා කරනවද, මේ සාකච්ඡා කරන්න කවුද සහභාගී වෙන්නේ, මේ සාකච්ඡාවට අදාළ පාර්ශවකරුව සහභාගී වෙනවද, රසායනාගාර සේවාව සම්බන්ධයෙන් නම් රසායනාගාර වෘත්තිකයෝ විදිහට අපි කිසිම අවස්ථාවක සහභාගී වෙලා නැහැ. ඒ වගේම පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයෝ විදිහටත් අපි සහභාගී වෙලා නැහැ. මේ අවශ්‍යතා අපි කියන ඒවා නිල වශයෙන් කියන්න කෙනෙක් නැති, ඒ සඳහා වග කියවුතු පුද්ගලයෙක් නැති, ප්‍රශ්නයක් අහුන්කන්ද දෙන්න පුද්ගලයෙක් නැති තත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි මේවට අපි පැහැදිලිවම විසඳුම් තියෙනවා. මොකද බොහෝ අය අද වෙනකොට සෞඛ්‍ය පරිපාලනයේ ඉන්න ඉහළ පුටුවල ඉන්න අය ඩොලර් හිඟයි කරන්න දෙයක් නැහැ කියලා අත පිහදා ගන්න තත්වයකට පත් වෙලා තියෙනවා. නමුත් අපි මේ පරිපාලකයන්ට කියනවා ඩොලර් හිඟ වුණත් මේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ පරිපාලන හැකියාවන් තියෙනවා, පරිපාලන ක්‍රමවේද තියෙනවා. ඒවා සාකච්ඡා කරලා එක්කෝ ඉගෙන ගන්න, එහෙම නැත්නම් දැනුවත් වෙන්න, එහෙම නැත්නම් සාමූහිකව මේ තීරණ ගන්න. ඩොලර් හිඟයි කියලා මේ රටේ මිනිස්සු මැරෙන්න ඉඩ අරින්න බෑ. අඩු ගානේ ඩොලර් හිඟතාවය යථාර්ථයක්ව තිබියදී අපිට මේවට යොදවන්න පුළුවන් විකල්ප තියෙනවා. එක විකල්ප ක්‍රියාමාර්ගයක් තමයි අපිට අඩු ගානේ ලංකාවේ සෞඛ්‍ය සේවාවට විශාල වශයෙන් ආධාර සහ උපකාර කරන ආයතන තියෙනවා. විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම ලෝක බැංකුව වගේ ආයතන. ඒ ආයතන වල විශාල මුදලක් තියෙනවා ව්‍යාපෘති විදිහට. ඉතින් මේ වෙලාවේ
අපිට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයා ගැනීමේදී ඩොලර් හිඟයක් තියෙනවා නම් ඒ ව්‍යාපෘති වල තියෙන මුදල් අනිවාර්යයෙන්ම යොදවන්න පුළුවන්. ඒ ව්‍යාපෘති වල මුදල් යොදවලා මේ අවශ්‍යතාවයන් මිලදී ගන්න පුළුවන් නම් එහෙම තීරණයක් ගන්න පුළුවන් නම් අපිට ඩොලර් හිඟයේ බලපෑමකින් තොරව අත්‍යවශ්‍ය උපකරණ අත්‍යවශ්‍ය ප්‍රතික්‍රියක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මෙවැනි නිර්මාණශීලී ප්‍රතිපත්ති වලට එළඹෙන්නට මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා එකතු වෙලා කතා කරන්නට ඕනේ. ඊට අමතරව අපි මේක මාස දෙකක් තිස්සේ කතා කරනකොට අඩුම තරමේ මෙහෙම හිඟයක් ඇති වෙනවා නම් ඒක කතා කරලා ශේෂ්ත්‍රයට කිව්වා නම් අඩු ගානේ යම් ප්‍රමාණයක් පිරිමහලා මේවා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් සඳහා වැඩපිළිවෙලක් නැතුව අවසාන වශයෙන් ඉවර වුණාම ඩොලර් නැහැ මොකද කරන්න කියලා අපෙන් අහලා හරියන්නේත් නැහැ. එහෙමනම් ඒ පරිපාලනයෙන් ඇති වැඩකුත් නැහැ. එතකොට අපි කියනවා කරුණා කරලා මේ සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් මීට වඩා දුරදිග කල්පනා කරලා මීට වඩා හිතලා බලලා මේ කටයුත්ත කරන්න. ඒ වගේම පහුගිය ජනවාරි මාසයේ ඉඳන් කොවිඩ් විසුරුවා හැරියා ආණ්ඩුව විසින් කොවිඩ් විසුරුවා හැරලා කාර්යසාධන බලකාය විසුරුවා හැරලා පළවෙනි චක්‍රලේඛය ගැහුවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනා සේවයට කැඳවන්න කියලා. අද ඒකේ ප්‍රතිඵල අපි භුක්ති විඳලා තියෙනවා. ඒ නිසා එක පැත්තකින් ධාරිතාව උපරිම සීමාවට ළඟා වෙමින් තියෙන අතර අද රෝහල් ගණනාවක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බරපතල විදිහට කොවිඩ් ආසාදනයට ලක් වෙලා තියෙනවා. එතකොට මේ කොවිඩ් ආසාදනයට ලක්වීමට ප්‍රධාන හේතුව තමයි අපි අර ක්‍රම වේද කිහිපයක් අනුගමනය කරලා කණ්ඩායම් දෙක තුනකට කාර්ය මණ්ඩලය බෙදලා එක කණ්ඩායමක් සේවයට එනකොට අනිත් කණ්ඩායම නිවසේ රඳවලා තියලා තියාගත්ත ක්‍රමය ජනවාරි මාසයේ ඉඳන් විසුරුවා හැරලා තියෙනවා කොවිඩ් ඉවරයි කියලා හිතාගෙන. ඉතින් ඒක අද වෙනකොට නරක ප්‍රතිඵලයක් විදියට ඇවිල්ලා තියෙනවා. නිසා අපි සෞඛ්‍ය ලේකම්වරයාට කියනවා වහාම නැවත මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ සේවය පවත්වා ගැනීම සඳහා ඒ නිර්මාණශීලී ඒ ක්‍රමවේදය නැවත අනුගමනය කරන්න. එම අනුගමනය කරේ නැත්නම් එකවර සමහර රෝහල් අපිට වහන්න සිද්ධ වෙයි. දැනටත් බහුතර රෝහල් ගණනාවක මේ ගැටලු සහගත තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට කොවිඩ් පුරෝකථනය කරන්නේ නැතුව හිටපු ගමන් කලබල වෙලා ඒ වගේම කොවිඩ් පිළිබඳව අනාගත දෘෂ්ටියක් නැතුව ගහන මේ චක්‍රලේඛ නිසා අපි බරපතල වියවුලකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔමික්‍රෝන් ආසාදනය බරපතල විදිහට අද වෙනකොට රටේ ප්‍රධාන ආසාදනය බවට පත් වෙලා තියෙනවා. මේ ඔමික්‍රෝන් ආසාදනය රටේ ප්‍රධාන ආසාදනය වෙන්න ප්‍රධාන හේතු වුණේ ගුවන්තොටුපළ පරිශ්‍රයෙන් ඔමික්‍රෝන් ආසාදිතයෝ පරීක්ෂාවකින් තොරව රටට ඇතුල් කිරීම ඒක ඉතා පැහැදිලිව තහවුරු වෙලා තියෙනවා. ඒතකොට අද වෙනකොටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ ගහන්නේ ඒ නීති ලිහිල් කරලා. ඒතකොට මේක එක පැත්තකින් කොවිඩ් රැල්ලක් විදිහට වර්ධනය වෙමින් තියෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය තව පැත්තකින් කොවිඩ් පාලනය කරන නීති රීති ලිහිල් කරනවා. මේකේ ප්‍රතිඵලය අවසාන වශයෙන් අපි ජනාධිපතිතුමාට කියනවා අනවශ්‍ය ලොක්ඩවුන් එකකට යාම. මොකද එන්නත් මෙච්චර ප්‍රමාණයක් ගහලා තියෙද්දි රටක් ලොක්ඩවුන් එකකට යන තත්ත්වයකට පත් වුණොත් ඒක අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය හරහා සිදුවන්නක් කියන එක අපි පැහැදිලිවම අවධාරණය කරනවා. දැනටත් මේ කොවිඩ් රැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි ප්‍රතිපත්ති නිසා ගෙන්නාගත් එකක් මිස ආව එකක් නෙවෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා දැන්වත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝගී ප්‍රතිපත්තියක ඉඳලා පාර්ශවකරුවන් කැඳවලා මේ පිළිබඳව දිනපතා අලුත් වෙන තීරණ අරගනිමින් සියලු දෙනාත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න කියන එක අපි කියනවා. එහෙම කරේ නැත්නම් මේ රටේ මහජනතාව අනවශ්‍ය අර්බුදයක අවදානමකට පත් කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර ගන්න වෙනවා කියන එකත් අපි මතක් කරනවා.